ක්ෂුද්‍රජීවීන් මේ ඉන්න ඊස්ට්. දිලීර කියන්නේ ක්ෂුද්‍රජීවීන් වර්ගයක්. මේ ඉන්නේ මියුක කියන දිලීරය. පුස් කියන්නේ වට. මේ ඉන්නේ එව්ග්ලිනා ප්‍රොටෝසෝවාවෙක් ක්ෂුද්‍රජීවීන් වර්ගයක්. ඇමිබා කියලා කියන්නේ ප්‍රොටෝසෝවාවන්ට අයිති ක්ෂුද්‍රජීවීන්. මේ ඉන්නේ පැරමීසියම් ප්‍රොටෝසෝවාවන්ට අයිති තවත් ක්ෂුද්‍රජීවි වර්ගයක්. ජීවීන් තනි සෛලයකින් හෝ සෛල කීපයකින් ගොඩ නැගී ඇති තනිව ගත් කල පියවි අසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්. තනිවම බලන්න බෑ අන්වීක්ෂයක් නැතු. හැබැයි ගොඩක් එකට ඉදින් පේන්න පුළුවන්. ජීවීන් ජීවත් වන පරිසර ගත්තොත් හැම පරිසරයකම ශුද්ධ ජීවීන් ඉන්නවා. වායුගෝලයේ ජලයේ පසේ ජීවී දේහ මත ජීවී දේහ තුළ හිම කඳු කාන්තාර සාගර පතුල උනුදිය උල්පත් ලවණ වගුරු කොඩාක් තැන්වල ක්ෂුද්‍රජීවීන් හම්බ වෙනවා. හැබැයි අපේ ලේවල ජීවි පටක ඇතුලේ ක්ෂුද්‍රජීවීන් නැහැ. එහෙම ඇතුල් වුණොත් මොකක් හරි රෝගයක් ඇති වෙන්න පුළුවන්. පළවෙනි වතාවට ක්ෂුද්‍රජීවීන් නිරීක්ෂණය කරන්නේ ඇන්ටන් වෑන් ලීවන්හුක් කියන විද්‍යාඥයා. එයා සරල අන්වීක්ෂයක් නිර්මාණය කරනවා. ඒ අන්වීක්ෂය දියුණු වෙලා අද තියෙන අන්වීක්ෂ නිර්මාණය වෙලා තියෙනවා. වර්තමානයේදී සරල අන්වීක්ෂය දියුණු කළ හදපු ආලෝක අන්වීක්ෂ භාවිතා කරනවා ක්ෂුද්‍රජීවීන් නිරීක්ෂණය කරන්න.